සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කාම්බෝජයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට වීසා නිදහස්. අමාත්‍ය මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී තීරණයක් ගත්තා රටවල් රාශියකට වීසාවලින් නිදහස් කිරීමට. කාම්බෝජයේ ජනතාවටත් ශ්‍රී ලංකාවට පැමිණේදී වීසාවලින් අපි නිදහස් කරනවා. ලබන වසරේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 23000 දක්වා වැඩි කිරීමට සැලසුම්. ගමට සිරිකොත එජාප ප්‍රවර්ධනය හෙට සිට. උතුරු කොරියාව මිසයිල් හෝ රොකට් අත්හදා බැලීමකට සූදානම්. කඩුවෙල බෝමිරිය කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව බුද්ධ මන්දිරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවැත්වුණා. බුද්ධ මන්දිරය විවෘත කිරීමත් සමග එහි වන්දනාමාන කටයුතු සඳහා සැදැහැවතුන්ට අවස්ථාව උදා වුණා. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කාම්බෝජ උප සංඝරාජ ස්වාමින් වහන්සේ වෙත ගෞරව නාම ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතරේ වසර දහස් ගානක සම්බන්ධතාවයක් තිබෙන්නේ. ඒට ප්‍රධානම හේතුව බෞද්ධ දර්ශනයයි. පහුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී තීරණයක් ගත්තා සංචාරක ව්‍යාපාරයේ සඳහා ලංකාවට පැමිණෙන අයටත් ඒ වගේම බෞද්ධාගමික කටයුතු සම්බන්ධයෙන් පැමිණෙන ලෝකේ අනිත් රටවල් අතරින් රටවල් රාශියකට වීසාවලින් නිදහස් කිරීමට. කාම්බෝජයේ ජනතාවටත් ශ්‍රී ලංකාවට පැමිණේදී වීසාවලින් අපි නිදහස් කරනවා. එය අප්‍රේල් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මට මේ අවස්ථාවේදී කාම්බෝජයෙන් පැමිණි ස්වාමින් වහන්සේලා කාම්බෝජයට පැමිණීමට ආරාධනාවක් බාර දුන්නා. මම මැයි මාසයේ හෝ ජූනි මාසයේ බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවෙන් කාම්බෝජයට මේ නාපැල කීපයක් රැගෙන එන්න. අපේ රටේ සිංහල ජනතාව සිංහයාගෙන් පැවතෙනව ලෙස විශ්වාස කරන පරිදි නාග කන්‍යාවියකගෙන් පැවතීම පිළිබඳව කාම්බෝජ ජාතිකයන් විශ්වාස කරන බව මා දැනගත්තා. ඉතින් මගේ අදහස නම් පැරණි නාග ලෝකය මේ කාම්බෝජ ලාඕස් මියන්මාර් කලාපය බවයි. විශේෂයෙන්ම අපේ තේරවාදී බෞද්ධ රටවල් පහවන තායිලන්තය ලාඕසය ඒ වගේම කාම්බෝජය මියන්මාරය හා ශ්‍රී ලංකාව මීට වඩා එකමුතු එක්සත් ආසියානු රාජ්‍ය පද්ධතියක් බවට පත්විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ කාම්බෝජ සහ ඒ අවට කලාපයේ රටවල අනාගත සංචාරයට පදනම දමાવી කියලා අපි විශ්වාස කරනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකන් සමාගම මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. සිරිකොත ගමට වැඩසටහන හෙට ආරම්භ වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් එය ආරම්භ වන්නේ එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත ප්‍රතිසංවිධානයක් ඇති කිරීමේ අරමුණෙන්. සිරිකුත ගමට වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි පානදුර තොටවත්ත හන්දිය හොරණ බෝගහසල මතුගම බේරුවල චීනකොටුව කළුතර වෙට්ටුම කඩේ යන ස්ථානවලදී අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහන් වලට එක්වනු ඇති. සාමාන්‍යයෙන් ජනතාව අතරට දේශපාලඥයෝ යන්නේ විපක්ෂයේ ඉද්දි. නමුත් අපි තීරණය කරා ආණ්ඩු පක්ෂය තුල සිටිමින් අපි ගමින් ගමට යන්න ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ඒ වගේම සමාජිකයින් බඳව ගන්න ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන්න. ගමට සිරිකොත වැඩසටහන යටතේ හෙට 10 වෙනිදා සියලුම එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඒ වගේම මැති ඇමතිවරුන් සංවිධායකවරුන් මේ සියලුම දෙනා අපි කළුතර දිස්ත්‍රික්කයේ පුරා ජනතාව සමග සිටිමින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් ඒ වගේම සමාජික පත් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඒ වගේම ඊළඟින ඕනම මැතිවරණ මූණ දෙන්න පුළුවන් ආකාරයේ අපේ පක්ෂ සංවිධානය අපි ශක්තිමත් කරනවා. ඒ වගේම පක්ෂයේ ප්‍රතිසංවිධානය සිරිකොත ගමට වැඩසටහන අපි හැම දිස්ත්‍රික්කයකටම ඉදිරි කාලේ යන්න බලාපොරොත්තු වෙනවා.
ලබන වසර වන විට අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 23,000ක් දක්වා වැඩි කරන බව අමාත්‍ය දයගමගේ මහතා පවසනවා. අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පක්ෂ විපක්ෂ මැති අමාත්‍යවරුන් කීප දෙනෙකුම අදත් අයවැය විවාදයට එක් වුණා. එක එක ව්‍යාපෘති වලට නම් දීලා තිබුණා. එක ව්‍යාපෘතියක් තමයි සිහින මාලිගා. මං හිතනවා ඒක ව්‍යාපෘතියකට නෙමෙයි මුළු අයවැයටම හොඳ පදයක්. මොකද මේක යථාවාදී අයවැයක් නෙමෙයි. මේ අයවැය ඉතා තීක්ෂණ සහ සූක්ෂම රටක් දිනවන, ඡන්දක් දිනන, මුළු මහත් ජන සමාජයේම ජයග්‍රහණය කරවන අයවැයක් කියලා මම බය නැතුව ප්‍රකාශ කරන්න කැමැතියි. සමහර උදවිය මේක සිහින හැටියටම පෙන්වන්න හදනවා. නමුත් අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කරලා පෙන්නපු ආණ්ඩුවක්. දැන් අවුරුදු 4කට පස්සේ නැවත වතාවක් රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 2,500කින් වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා. විපක්ෂ කට්ටිය ඕන වෙලාව ආණ්ඩුවේ ඉදිරිපත් කරන අයවැයෙන් හොඳ කියන්නේ නැහැ. ඒ වචන තමයි කරන්නේ. ඒක නිසා ජනතාව දන්නවා මේ අයවැය ගැන. අපි නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේ ආණ්ඩුව ඇවිල්ලා ගෙවල් ඇදුවද කියලා. වතු කරන විශාල ගෙවලක් අදලා තිනවා. එතුමා ආවා නම් මං ගිහලා එතුමාට පෙන්වන්න පුළුවන්. අද ගම්මිරිස් වගා අපිට එපා වෙලා විකුණ ගන්න බෑ. ලෝක වෙළඳපොලේ ගාන අඩු වෙනකට මට වක් කියන්න බෑ. අපේ ගම්මිරිස් මිල ඔන්රබල් මිනිස්ටර් ගම්මිරිස් තැනට වැටුණා. ලෝක වෙළඳපොලේ මිලට නෑ. අබදිතුමා වීගොවි තැන වෙනුවෙන් දීවලට මිලක් නෑ අමතුමා. දීවලට මිලක් නෑ. ඒ ප්‍රශ්නේ විසඳලා නෑ. රබර් විකුණ ගන්න බෑ. පොල් රිලව් වඳුරෝ දඬුලේනෝ විනාශ කරනවා. උත්තරයක් නෑ. කිරිගොවි පාලනේ මීහරක් පාලනේ එළ පාලනේ මේ කිසි දෙයකට වචනයක්වත් මේ අයවැය ලේක නැහැ. අද සැලසුමක් සකස් කරලා තිනෝ අපනයන ගම්මාන 5000ක් අපේ රට පුරා දාන්න. එතකොට මේක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ 20යි 22 20යි 23 වෙනකොට කුළුබඩු වලින් එන ආදායම තේ වලින් එන ආදායමට වඩා වැඩි කරන්න. කුළුබඩු වලට තිබුණු තැන තේ වලට වඩා උසස් තැනකට ලබා ගන්න විශ්වවිද්‍යාල පහක් එක්ක අගේ දාමේ වැඩි කරන වැඩසටහන අපි පටන් අරගෙන තිනෝ. එකක් මම දකිනවා 13 වෙනි වසරේ උසස් පෙළ SSC අසමත් වුණත් යන්න පුළුවන් කියන ප්‍රතිපත්තිය වැදගත් ප්‍රතිපත්තිය. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කොහොමද කියලා හිතලා ඉදිරිපත් කරපු අයවැයක් කියන එක මම සතුටෙන් කියනවා. අපි කියනවා වරාය ගුවන්තොටුපළ කන්දනිදි විතරක් නෙවී ජනතාවගේ පොදු වැසිකිළියත් පෞද්ගලික අංශයට විකිණීම තමයි මුදල් ලැබෙතුමා මේ අයවැයෙන් යෝජනා කරන්න කියන එකයි අපේ විශ්වාසය. සෑම කොට්ටාසයකටම රුපියල් 1,03,000ක මුදලක් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් අද යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ වන විට මුදල් අමාත්‍යාංශයේ ගම්පරලිය ව්‍යාපෘති ඒකකයට යෝජනා ලැබිලා අද සැලසුම් සකස් කරමින් තියෙනවා. ඒව සඳහා තමයි බිලියන 48,000ක් වෙන් කළ තියෙන්නේ. ඉතින් විපක්ෂය කියන මේවා සිහින අයවැයක්. සිහින නෙවෙයි මේවා මහා පොළවේ ක්‍රියාත්මක වෙන අයවැයක්. අයවැය සම්බන්ධයෙන් බොහෝ මහජන නියෝජිතයන් විවිධ අදහස් පළ කරනවා. එසේ පළ වූ අදහස් කිහිපයක් දැන් ජනතාව පිළිගන්න වැඩක් ආණ්ඩුව කරොත් එතකොට විපක්ෂයේ ඉන්න අයට මේ නලියන්න පටන් ගන්න ඒක ඇඟට අල්ලන්නේ නැහැ. ආණ්ඩුව පිස්සුනට යනවා නම් තමයි විපක්ෂය කැමති. ඒක නිසා ජනතාව මම හිතන්නේ අපි දරන උත්සාහය ගැන පැහැදිලිවෙන්න ඉන්නවා. නොනේ අපි රටක් හැදෙන්න ඉස්සරහට යන්න ඕනේ. රණ්ඩු කර කර මම පිළිගන්නේ ප්‍රශ්නයක් ආපුවම රණ්ඩු කරන්න ඕනේ. හැබැයි ඊට පස්සේ අපි ඒක වෙනස්කම් කරන්න පුළුවන්. රටේ සුබසිද්ධිය සඳහා වැඩ කටයුතු කරන්න. ලක්ෂායකට සමෘද්ධිය දෙන එක ජනතාවට අමාරුවක්. රජයේ සේවකෙන්ට රුපියල් 2,500ක වැටුප් පැඩි කිරීම. එතකොට ඒක අමාරුවක්ද රජයේ සේවකෙන්ට? පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන එක අමාරු වැඩක්ද? ඒක ඒගොල්ලන්ට අමාරු ඇති. හැබැයි රජයක් විදියට අපි ඒව කරනවා. අපි කවදාවත් මේ සහන ආධාර වලින් රටක් දියුණු වෙන්නේ නැහැ, පුද්ගලයෝ දියුණු වෙන්නේ. මේ රටේ කෘෂි කර්මාන්තයයි ධීවර කර්මාන්තයයි අතෑරලා රටක් දියුණු කරන්න යනවා නම් මං හිතන්නේ නැහැ ඒක පුළුවන් වෙයි. අපගේ ආයවැය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් එක අපි දැන්ටම ආරම්භ කරලා තියෙන එක. මැතිවරණ අවුරුද්දක් කියලා පුංචි පුංචි සහන ටිකක් දීලා මැතිවරණයක් දිනන්න විතරක් ඉලක්ක කරන ආයවැයක් නෙමෙයි, තම දියුණු කරගෙන ජනතාව ගොඩදාගෙන ඉදිරියට යන ආයවැයක්. මේක මේ බාල 2.5 කතා නායවැය නෙමෙයි, මේක රටේ යුගත්තුන්ට බුද්ධිමත්තුන්ට සංවර්ධනය කරතු වෙන එකයි ආයවැය. ඒ ආයවැය ප්‍රතිඵලයේ අනිවාර්යෙන් ඉදිරියේදී ලැබෙනවා. මට සැකයක් තියෙනවා මේ හැම දෙයක්ම කරන්න මේ අයවැයෙන් කරන්න බෑ. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ට ඒව ක්‍රියාත්මක කරන්න ඕනේ නම් සල්ලි නෑ. එහෙනම් සල්ලි අලුතෙන් අච්චු ගහන්න ඕන. අච්චු ගැහුවත් පුළුවන්. අයවැය අහලා පස්ස බිම ඇනිලා ඇද්දෙක උඩ ගිහිල්ලා ඔළුව විකාර වෙලා ඉන්නේ මේ විපක්ෂ ඒකාබද්ධ කණ්ඩායම. මේගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැතුව දැන් ඉන්නේ. රටේ ආර්ථික සංවර්ධනය පමණක් නෙමෙයි, තරුණයන්ගේ රැකියා ප්‍රශ්න, අධ්‍යාපනය, සෞඛ්‍ය අපි දිනු කරලා තියෙනවා. මේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න අපිට පුළුවන්කම ලැබුණා පහුගිය කාලෙත්. මේ අයවැයෙන් ඒ අපි තවදුරටත් ශක්තිමත් කරා. අපි කවදාවත් ආයේ එක පවුල් දූෂණයකට මේ රට යට කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ මාස 6 අපි බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය යෝජනාවට ක්‍රියාත්මක කරන්න.
වත්මන් රජයෙන් කිසිදු ජනතා සේවාවක් සිදු නොවන බවට ඇතැමුන් චෝදනා කළද උදාගම්මාන වැඩසටහනෙන් ඊට නිසි පිළිතුරු ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ උදාගම්මාන දෙකක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව එරාවුරුපත්තු සෞක්කඩි ප්‍රදේශයේදී කෙරෙනු කට්පහත්තරු ග්‍රාමම් උදාගම්මානය ජනතා ඉදිරිපත් කිරුණේ සැමට සෙවන ජලපිපදෙන උදාගම්මාන වැඩසටහනේ 177 වන ගම්මානය ලෙසයි. එමෙන්ම 178 වන ආදර්ශ ගම්මානය ලෙස නේදල් ග්‍රාමම් උදාගම්මානය ජනතා ඉදිරිපත් කළා. මෙම ගම්මාන දෙක නිවාස 50කින් සමන්විතයි. නිවාස 6 පහසුකම් වෙනුවෙන් රුපියල් 152ක් වැය කෙරුණා. මෙම ගම්මාන දෙක ජනතා ඉදිරිපත් කිරීමට සමගාමීව තවත් ප්‍රතිලාභ රසක් ජනතාවට ලබා දීමට කටයුතු කෙරුණා. අපේ දේශපාලන ප්‍රතිවාදීන් ප්‍රශ්න කරනවා මේ රජයේ මොනවත්පත් ජනතාවට ඉටු කරන්නේ නැතිද? S2ට පේන මං අහන්න කැමති මෙහෙම කියන ඇත්තොන්ට මේ උදා ගම්මාන ඉදි වෙනවා පෙනෙන්නේ නැ බලය බලාපොරොත්තුෙන් හිත වශී වෙලා තිබෙන මොහොතක. ඒ අයට තියෙනවා බලෙන් මත් වෙලා ලොක්කොන්ට සෙවන ලබා දීමේ සිහිනය. මම ඔබලට කියනවා තියෙන බලය පාවිච්චි කරලා මේ රටේ පුරවැසියන් සැමට සෙවන ලබා දීමේ සිහිනය අපිට තියෙනවා. ඒ නිසා පුරවැසියන්ට සෙවන ලබා දීමේ අපේ ජයග්‍රාහී ගමන ජන බලයෙන් අපි ජයග්‍රහණය කරනවාමයි. විදුලි පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙමින් කඩිනමින් විදුලිය ලබා දිය යුතු බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත නියෝග ලබා දී ඇති බවයි කල්මුණේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. කල්මුණේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ජනතා අයිතියටපත් කිරීම අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහජන නියෝජිතයින් විදුලි බල මණ්ඩල උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අප්‍රේල් මාසේ දෙවනිදා පාරිභෝගික ආරක්ෂා කරන වෙනම පැත්තක් විවෘත කරලා අපි මේ පාරිභෝගික මුල් කොටගෙන කටයුතු කිරීමක් අපි ආරම්භ කරන්න යනවා. තව මාස 3ක් යනකොට මෙගාවට් 2500ක් හදන්න පුළුවන් ඒ අවස්ථා අපි ඔක්කොම කැබිනට් එකේ අනුමත අරන් මාර්ගය පෙන්වලා දෙනවා. පාරිභෝගික තුලින් එක පොඩි ඉල්ලීමක් කරන්න හැම දවසකම අපිට ලයිට් දෙකක් නවත්තන්න පුළුවන් වුණොත් අපිට මෙගාවට් 100ක් අවුරුද්දකට ඉතුරු කරන්න පුළුවන්. අලුත් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අභියෝගයක් බාර දීලා තියෙනවා. අප්‍රේල් මාසේ පළවෙනි සුමානේ වෙනකොට ඒ ඔන්ලයින් වලින් රෙජිස්ටර් වෙන්න ඕනේ. විදුලිය අවශ්‍ය ඕන පුද්ගලයෙකුට පාරිභෝගික අවශ්‍ය නිල්ලීමක් කරා නම් අනිත් ආයතන ඔක්කොම පැත්තකට තියලා විදුලි බල මණ්ඩලෙන් ඒ විදුලිය සපයා දෙන්න ඕනේ කියන එක අපි අන්න දීලා තියෙනවා. මාවනල්ල හා බටපොල ප්‍රදේශවලදී වෙඩිතැබීම් දෙකක් සිදුණා. ඉන් බටපොල වෙඩිතැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. බටපොල පොලිස් වසමේ පොල්ලැව්ව නැමැති ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී 11:45ට පමණ වෙඩිතැබීමෙන් නිවසකටත් ජීප් රථයකටත් අලාභහානි සිදු වී තිබෙනවා. යතුරුපැදි 4කින් පැමිණේ පුද්ගලයන් 8 දෙනෙක් මෙම වෙඩිතැබීම සිදු කරන ලද බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. දැනටමත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවන් 7 අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට බටපොල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා. මාවනැල්ල පොලිස් වසමේ දනාගම කියන ප්‍රදේශයෙන් අද අලුයම 5ට පමණ නිවසේ නිදාගෙන සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදු කර ඒ සැකකරුවන් පලා ගොස් තිබෙනවා. දැනට සැකකරුවන් 2 මෙම නිවසේ පිටුපස දොරින් ඇතුළු වී මෙම වෙඩිතැබීම සිදු කර පලා යන්නට ඇති බවට. උතුරේ යලිපදිංචි කිරීම සිදු කළ ගම්මානවල රැකියා විරහිත පවුල් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් යුද හමුදාව ක්‍රියාවට නැන්වා තිබෙනවා. එම පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම එහි අරමුණයි. යලි පදිංචි කරපු ගම්මානවල බොහෝ පිරිසකට නිසි ආදායම් මාර්ග නොමැතිකමින් ගැටලු රසක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කළ ශ්‍රී ලංකා යුද හමුදාව යාපනය මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්වල රැකියා විරහිත එවැනි පවුල් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. එහි තවත් අදියරක් මේ දිනවල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැන්වා තිබෙනවා. 57 වන සේනාංකයේ මෙහෙයවීමෙන් තරුණියන්ට රූපලාවන්‍ය පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පසුබිම සකසා දී තිබෙන්නේ ඔවුන් ආර්ථික වශයෙන් සයිබල ගැන්වීමේ අරමුණෙන්. ඊට 306A2 කලම්බු මීඩියා සර්කල් සිංහ සමාජය පූර්ණ දායකත්වය ලබා දෙනවා.
පෞද්ගලික ආයතනවල සහයද මිට ලැබී ඇති අතර පූර්ණයෙන් පසු තම නිවෙස්වල ස්වයං රැකියා ආරම්භ කිරීමට මෙම තරුණියන්ට ඉඩකඩ සැලසෙනවා. මේ අතර තෝරාගත් පවුල් මීමැසි පාලනයට යොමු කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. බිඟු සම්පත සුරකීමේ සංවිධානය ඊට සහාය ලබා දීමට ඉදිරිපත් සිටිනවා. තවත් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැන්වීමට සැලසුම් කර ඇති බවයි 57 වන ශ්‍රී ලංකා අධිපති මේජර් ජෙනරාල් ජීවි රවිප්‍රිය මහතා ITN ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ. 57 වෙනි සේනාංකයේ හැටියට අපි ක්‍රියාත්මක කරා ක්‍රමවේදයක් මෙයාගේ ආර්ථික මට්ටම ඉහළට නංවන්න. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වන විට මේ මීමැසි පාලනය කිල්නොච්චේ ප්‍රදේශයේ ව්‍යාප්ත කිරීම, ඊට අමතරව ඇන්තූරියම් වගාව ස්වයංජාත වී වගා කිරීම, ඊට අමතරව සපතු සෙරෙප්පු සාධනයක ව්‍යාප්ත කිරීම, මේ වගේ ස්වයං රැකියා මේ ප්‍රදේශයේ ව්‍යාප්ත කරලා මෙයගේ නිවසේ ඉඳගෙන මේ අයට මුදලක් උපයා ගැනීමේ ක්‍රමවේදයක් සලසන එක තමයි මේ දවස්වල 57 වෙනි සේනාංකයේ කරගෙන යන්නේ. මේකට ගරු යුද හමුදාපතිතුමාගේ ප්‍රධාන සහයෝගය අපිට ලැබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ බාරව ඉන්න කිල්නොච්ච ආඥාපතිතුමාගේ සම්පූර්ණ මඟ පෙන්වීම අපිට ලැබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවාව සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකා හෙද සේවාවට ඇතුළත් වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඇමරිකාවේ කර්මා සමාගම අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තිබුණා. ඒ අනුව ඇමරිකාවේ හෙද සේවාව සඳහා පළමු ශ්‍රී ලාංකික හෙද නිලධාරිනිය ඇමරිකාව බලා පිටත්ව ගියා. MMG රුවනි රණසිංහ නැමැති මෙම හෙදිය මහනුවර මහරෝහලේ සේවය කළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියක්. මෙම රැකියා වැඩසටහන යටතේ අවශ්‍ය සුදුසුකම් ලත් 25 දිනෙකු ඇමරිකාවේ හෙද සේවාව සඳහා පිටත්ව යාමට පුහුණුව ලබමින් සිටිනවා. ඇමරිකා හෙද සේවාවට එක්වන්නන්ට මසකට ඇමරිකානු ඩොලර් 5000ක මූලික වැටුපක් හිමිවන අතර පවුලේ ඥාතීන්ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඇමරිකා හෙද සේවාවට සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන මෙරට ලියාපදිංචි හෙද නිලධාරීන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු අලෙවිකරණ හා බදවා ගැනීම අංශයෙන් වැඩි විස්තර ලබාගත හැකියි. මවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ විහාරස්ථාන 71ක් මෙසේ සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එහි සමාරම්භය අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. භික්ෂුන් වහන්සේ සියක් නමක විශේෂෙහි සංඝ දක්ෂිණාවක් පිරිනමා මෙම කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගැනුණේ. රත්රන් කොල්ලකෑ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රිදීමාලියද්ද පොලිසිය සමත් වුණා. ඒ පිළිබඳව තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. මහියන්ගල පරගම්මන ගම්මානයේ රුපියල් 118ක් වටින රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගත්සකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. පැය 24ක් යාමටත් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ එම සොරකමේ සියලු තොරතුරු හෙළිකර ගනිමින්. සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. හිටපු කතානායකවරයෙකු වූ ෂර්ලි කොරයා මහතාගේ 45 වන ගුණසමර උත්සවය අද පැවැත්වුණා. ඒ කතානායකරු ජයසූරිය සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල යන මහතුරුන්ගේ සහභාගිත්වයෙන් 1907 වසරේ මාර්තු 7 වනදා හලාවතදී උපත ලැබූ ෂර්ලි කොරයා මහතා දේශපාලන පිවිසියේ 1957 වසරේදී අමාත්‍ය ධුර රැසක් දැරූ ඒ මහතා 1967 වසරේදී මෙරට පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයට මෙන්ම මෙරට දේශපාලන ක්ෂේත්‍රයට ෂර්ලි කොරයා මහතා සිදු කළ මෙහෙය අතිමහත්. රූකඩ කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර වෙනුවෙන් ඊට සම්බන්ධ පිරිස් ඇගෙහිම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේකම පරිශ්‍රයේදී සිදු කෙරුණා. එහි පැවති රූකඩ කලා මංගල්‍යයට සමගාමීවයි මෙය සංවිධානය කර තිබුණේ. රූකඩ නාට්‍ය රඟදැක්වීමක්ද මෙහිදී සිදු කෙරුණා. මහරගම අපේක්ෂාරෝහලේ නේවාසික රෝගීන්ට ඖෂධ පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ ඉංගිරිය රන්ගිරි සුවඳ හමුවේ මෙහෙවීමෙන්. අදාළ ඖෂධ අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා වෙත බාර දීමට කටයුතු කෙරුණා. රන්ගිරි සුවඳ කවියේ සමාජිකයන්ගේ මූල්‍යදායකත්වෙනුයි මෙම කටයුතු සංවිධානය කෙරුණේ. රුපියල් 120,000කට අත්‍යවශ්‍ය පිළිකානාශක ඖෂධ අද මේ රෝහලට පරිත්‍යාග කරා. ඇත්තට මේක පිළිකා රෝගීන් වෙනුවෙන් කරන විශාල පරිත්‍යාගය. මේ රෝහලේ අධ්‍යක්ෂ විදිහට මම මේක ගොඩක් අගය කරනවා. තරුණයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දෙන යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් අවසන් පෝර වටේ පළමු තරඟය අද රාත්‍රී 9:00ට ITN ඔස්සේ දැක බලා ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා.
ජාතික තරුණ සේවා සභාව සහ ITN XY Youth with Talent Reality ඔබට තිළිණ කරන්නේ වසර 3ක් පුරා මෙරට අතිවිශිෂ්ටයන් විශ්මවන්තයින් බවට පත් කරන්නට Youth with Talent Reality-යට හැකි වුණා. එහි අවසන් පූර්ව වටේ පළමු තරගයේ උණුසුම අද රාත්‍රී 9:00 සිට විඳ ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා. ITN Youth with Talent මෙවර ජයග්‍රහකයාට රුපියල් කෝටියක් වටිනා තිරණ සහ මුදල් පිරිනැමීමට නියමිතයි. මෙරට ආකර්ෂණීයම සහ ජනප්‍රියතම රියැලිටි බවට Youth with Talent මෙවන විට පත්ව අවසන් එක්වන්න තරු වෙනුවට චරිත බිහි කරන Youth with Talent සමග Youth with Talent 3rd generation එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව නිවාසික නියෝජිතවරයා ලෙස යොන් සොරෙන්සන් මහතා රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍ය තිලක් මාරපණ මහතා වෙත අක්තපත්‍ර බහර දීමේ නනතුරුවයි යොන් සොරෙන්සන් මහතා රාජකාරී කටයුතු ආරම්භ කළේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි වසර 24ක පළපුරුද්දක් ඇති ඒ මහතා මීට පෙර එම වැඩසටහනෙහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. ඩෙන්මාර්ක් ජාතිකයෙකු වන ඔහු ඉන්දියාව, නේපාලය, ඉරාකය, ඇමරිකා එක්සත් ජනපද ආදී රටවල සේවය කරමින් තිරසර මානව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කර තිබෙනවා. සේ කලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට දෙවනේ උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලට උණුසුම් සහිත කලගුණ තත්ත්වයක් පවතින බැවින් මේ පිළිබඳව වැඩි අවධානයක් දක්වන ලෙස කලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැගේම දෙවනේ බොහෝ පළාත්වලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැස රහිත කලගුණ තත්ත්වයක්. පස්වරු දෙකෙන් පසු රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. දෙවන වටාව මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වන මුහුද ප්‍රදේශවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. දෙරට සසු මුහුද ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. සුළං හමන්නේ නිශ්චිත දිශාවකින් තොරව වන අතර සුළඟේ වේගය පැටි කිලෝමීටර 10ක් 20ත් අතරකයක් ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk